සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන්ද පින්වත් මෙන් වහන්සේලාගෙන්ද අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි එක් වර්ෂයක් ගෙවිලා අලුත් වර්ෂයක් ලබපු වෙලාවේ මේ පින්වත් පිරිස ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්ම මාර්ගයේ තුලම ක්‍රියාත්මක වෙනවා කියන ඒකායන අදිෂ්ඨානයේ සිටේ තැම්පත් කරගෙන අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඒ නිසා පින්වත්නි ඔබ කල්පනා කරගන්න අපි ඊටාත්ම දුර්ලභව ලබලා තියෙන මේ මනුස්ස ජීවිතය අපි දන්නේවත් නැතුව පින්වත්නි දවසින් දවස මරණය ළඟා වෙනවා එක් අවුරුද්දක් ගෙවුන කියන්නේ පින්වත්නි දින 365කින් අපි මරණයට ලං වුණා දැන් මේ තවත් වර්ෂයක් උදා වෙනවා කියන තැන අපිට ඒ වර්ෂයේ සතුටින් සැමරීමක් නෙමෙයි තියෙන්නේ අපේ ආල්ස දින 365කින් පියවර 365කින් මරුව ළඟට ළඟා වුණා ඒ නිසා පින්වත්නි දුක් විය යුතු කාරණයක් බය විය යුතු කාරණයක් මක් නිසාද අපිට මනුස්ස ජීවිතේ අහිමි වෙනවා මහා බය විය යුතු කාරණයක් මනුස්ස ජීවිතේ අහිමි වෙනවා ඒ වගේම බය විය යුතු කාරණයක් ලෞතුරා බුද්ධ ශාසනය අහිමි වෙනවා පින්වත්නි මේ කිව්වට මේකත් ඔබට තේරෙන්නේ නැහැ පින්වත්නි මම මේ කියනේවා කියලා කියන ඔබට තේරෙන්නේ නැහැ කියලා ඇත්තටම තේරෙන්නේ නැහැ පින්වත්නි මේක ඔබට තේරෙන්නේ ඔබේ හිතයි සීම කෙනෙක් මැරුණොත් ඔබ ඉතුරු වෙද්දී ඔබේ ළඟ ඉන්න හිතයි සීම කෙනෙක් මැරෙනවා මැරුණට පස්සේ ඔබට දැනෙනවා ඇත්තටම දැනෙනවා අයියෝ යාට අහිමි වෙච්ච අහිමි වීම ටික දැන් පින්වත්නි අපි හිතන්නකෝ අපිට අද අපි ජීවත් වෙනවා කියන්නේ අපිට සීලයක පිළිထන්න පුළුවන් අවස්ථාව තියෙනවා සද්ධර්මයක් අහන්න පුළුවන් අවස්ථාව තියෙනවා භාවනාව දියුණු පමුණු කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා දම්පැන් දෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා අන් අයට උදව් උපකාර කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා ওই සීල අවස්ථාවන් අපට තියෙනවා හැබැයි තිබුණට පින්වත්නි දැන් කෙනෙක් මිය ගියා කියනකොටම එයා දානයක් දෙන්නද සීලයක පිළිထන්නද සමාධියක් දිනු කරන්නද උදව් උපකාරයක් කරන්නද බලන්න මොන්න අහිමි වීමක්ද බලන්නකෝ දැන් අපි උත්සාහ දරන්නේ එයාට පින් පමුණවන්න එයාට පින් පමුණවන්න හැබැයි මෙතන හිටියා
මෙතන මේ මනුස්ස ලෝකෙ මෙතන ඉද්දි අර අවස්ථා ටික බලන කුපමණ මගහැරලද කියලා ඔබ රාජකාරිය කියයි දරුවන්ගේ වැඩ කියයි ඉගෙනීම් කටයුතු කියයි තවත් මොනව හෝ දෙයක් කියයි ලෙඩ වෙලා කියයි මොනව හෝ කියලා ඔබ මේ අවස්ථාව මගහරි හැබැයි ඔබ දන්නේම නෑ මේ අවස්ථාව මොනම හේතුවකට මගහැර ඇර ඇර හිටියත් අනිත් පැත්තෙන් අර ඔබ දන්නවනේ පින උදේට මොකද්ද නේ ඉර පායනවා හවස් වෙනකොට ඉර බහිනවා එතකොට දැන් මේ උදේ හවස කියන්නේත් අපි මේ ඉර පෑයීම හා බැසීම අරමුණු කර يعني අපි කුමන වැඩේ කරත් ඉරේ තත්ති මොකද්ද ඒක හේම භ්‍රමණය වෙනවද නැද්ද ඒක හේම පායනවා ආයිත් බහැලා අපි දැන් රාජකාරී බහුල වුණත් අධික රෝගී තත්වයක වුණත් निराහාරව හිටියත් හොඳට කාලා හොඳට සතුට ප්‍රීති ජනකව හිටියත් අරය එයාගේ ඩියුටිය කරනවා දැන් මං කිව්ව එක තේරුණාද මොකද්ද මං කිව්වේ මොකද්ද මං කිව්වේ ආන් මම කිව්වේ අපි කුමන වැඩේ කළත් දැන් අපි කියනවා අපි ඉගෙන ගන්නවා අනේ රැකියාවේ කාර්ය බහුලයි වන භාවනාදිය කරගන්න වෙලාවක් ඇත්තේම නැහැ දානයකට සම්බන්ධ වෙලාවක් ඇත්තේම නැහැ පෙන්ෂන් ගියා අනේ ගිහිල්ලා දරුවන්ගේ දරුවෝ ටික නලවන් තියෙන වෙන වැඩක් කරන්න වෙලාවක් ඇත්තේම නැහැ පොය දවසට සිල් ගන්නවත් එන්න විදියක් ඇත්තේම නැහැ මොකද යාළුවෝ ටික එන්නේ වකර උත්සවයකට යන්න වෙන්නේ එදාට කියේ කියා දැන් ඔබ අතාරිනවා එහෙම නැත්තම් කියනවා යමු බනපදයක් අහන්න ඊට පස්සේ කියනවා අනේ කොණ්ඩේ අමාරුයි ලෙඩ වෙලා ඉන්නේ හැබැයි දැන් මේ කුමන සාධකේ කරත් අර ඉර පායලා ඉර බහැලා යන්නාසේ දැන් මොකද වෙන්නේ අපේ දවස ගෙවෙනවද නැද්ද දවස ගෙවෙනවද නැද්ද ඒක ඉබේම ගෙවි 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 යනවා ඒ කියන්නේ අපි එන්ට එන්ටම මරණයට ලම් වෙනවා අපි මොන සාධකය මොන එක කළත් අපි හරි සතුටින් දැන් විභාගේ පාස් වෙයි හරි සතුටින් ලකු රැකියාවක් ලැබෙයි උසස් වීමක් ලැබෙයි කියලා කොපමණ විදිහට වේදනා සහිතව සැප වේදනා විඳ විඳ හිටියත් අර දිනේ ගෙවෙන එක වලකින්නේ නෑ මරණයට ලම් වෙන එක වලකින්නේ නෑ ඒක දිගටම මෙහෙම ක්‍රියාත්මක වෙනවා එතකොට දැන් බලන්න පින්වත්නි බයක් නැද්ද ඒ බයක් තියනවද ඒ නෑ පින්වත්නි ඕගොල්ලොන්ට ඒ තරම් බයක් ඇත්තරම නෑ පින්වත්නි ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ට දැන් මේ කියනකම් දැන් මෙහෙම වෙනවා කියලා හිතුණද හිතලා තියෙයිද නෑ නේ පින්වත්නි දැන් මේ මතක් කරා හැබැයි මේ මතක් කරපු එකත් ඊටාම සල්ප වෙලාවයි දැන් පින්වත්නි මේ කියන එක දැන් මං කියන එක ඔබට හොඳටම තේරෙනවා ඔබේ ළඟ ඥාතියෙක් මැරුණා නම් ළඟ ඥාතියෙක් මැරුණා නම් ඔබට හිතන්න පුළුවන් චින්තන හැකියාවකුත් තියෙනවා නම් හැකියාවකුත් තියෙනවා නම් අන්න ඔබට තේරෙනවා අනේ ඥාතියට දැන් අහිමි වෙච්ච අහිමි වීම හැබැයි දැන් දැන් ඔබට හිතන්න හැකියාව තියෙනවා නම් එයාට අහිමි වුණා කියන එක ඔබ දැකලා දැන් ඔබට තවම අහිමි වෙලාද ඔබට තවම හිමි වෙලා දැන් එතකොට ඔබ මොකද කරන්න ඕන වීරිය කරන්න ඕන කරනවද නැහැ පින්වන්නේ නැහැ පුදුම වැඩේ කියන්නේ ඒකනේ දැන් ඔබට අද මේ වැඩසටහනට එන්න තිබ්බ කියන්නකෝ දැන් අද මලගෙදරක යන්න තිබුණා නා ඔබ හිතයි සී කෙනෙක් මැරිලා මලගෙදරක යන්න තිබුණා මෙහෙ එනවද එහෙ යනවද එහෙ යනවා දානයක් තිබුණා මෙහෙ එනවද එහෙ යනවද මගුලක් තිබුණා මෙහෙ එනවද එහෙ යනවද විනෝද ගමනක් තිබුණා මෙහෙ එනවද එහෙ යනවද ඔන්න බලන්නකෝ පින්නන් තත්ත්වය බලන්නකෝ
එතකොට ඔබට හිතෙනවද දැන් මේක එහෙම එකක් තියෙන දකින්නවද කියන එක අපි නෑ පින්නන්නේ හරි බය වෙන්න ඕන පින්නන්නේ අපි දන්නේම නැතුව අපෙන් උදුරගෙන 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 යනවා දින සති ටික සම්පූර්ණ දින සති මාස උදුරගෙන යනවා එහෙම ගිහිල්ලි වෙරලා පින්නන්නේ ඕන්න දැන් අපිට සදහටම යන්න මරුව ළඟටම ලම් වෙච්ච දින එනවා හැබැයි ඊදාට යන්න වෙයි ඔබට හිස්සතින් හිස්සතින් යන්න වෙයි සසරට යන්න වෙයි මහා දුක්ඛුඩකට යන්න වෙයි හැබැයි එදාට මේ කවුරුවත් ඇත්තේ නෑ ඔබ ඔබ හොඳට සංසන්දනය කරලා බලන්න පින්වන්නේ ඔබේ ඥාතියෙක් මැරුණා නම් කාගෙත් කවුරු හරි මැරළනේ හොඳට සංසන්දනය කරලා බලන්න පණ තියෙද්දි හිටියනම් අපි සම්මතය තුල පිහිටට ඉන්නවා අපි සම්මතය තුල රැකවරණයට ඉන්නවා දැන් අප අපේ ඥාතියට කවුද පිහිට අපේ ඥාතියට කවුද කඳ දෙන්නේ අපේ ඥාතිය කවුද රැක බලා ගන්නෙ අපේ ඥාතියට කවුද උදව් කරන්නේ අපේ ඥාතිය මගුල් ගෙදර කරන් යන්නේ කවුද අපේ ඥාතිය දාන ගෙදර කරන් යන්නේ කවුද අපේ ඥාතිය මල ගෙදර කරන් යන්නේ කවුද දැන් අපි ගිහින් යන ගෙදර බලා ගන්න කියන්නේ කවුද දරුවන්ගේ දරුවෝ නලවන කියන්නේ කාටද දැන් ওই ටික තියෙනවද දැන් එතකොට යාට පිහිටක් තියෙනවද මේව හොඳටම පින්වන්දි සංසන්දනය කරලා සංසන්දනය කරලා බලන්න ඔබම ගලප 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 බලන්න එහෙම බලනකොට ඔබට ප්‍රඥාව දියුණු වෙනවා පින්වන්දි සසර බය ඇති වෙනවා එතකොට ඔබේ හිතට එනවා මේ කුමන දෙයක්වත් නෙමෙයි ඒකයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිස ගිනිගත් කෙනා ගින්ද නිවන්න උත්සාහ කරන වගේ මහණෙනි මේ සංසාර ගමනෙන් අත මිදීමට උත්සාහ දරන්න හිස ගිනිගත් කෙනා ගින්ද නිවන්න උත්සාහ කරන වගේම මේ සසරෙන් එතර වෙන්න වෙර වීරිය කරන්න කියලා දැන් ඔබට එහෙම හිතෙනවද එහෙම වීරියක් කරන්න ඕන කියලා හිතනද ටිකක් ඩිංග කර හිතෙන නිසා තමයි ආව කියලා තමයි ඔය කියන්නේ. ඉතින් මේ ආව කියන්නේ දින 30කට එක දවසක් නෙමෙයි දවස් භාගයයි. එතකොට බලන්නකෝ ස්වභාවය. ඉතින් ඉතුරු ටික සේරුගෙම කොහෙද යන්නේ? පින්නන්නේ මේ සසර ඒ තරම් භයානකයි. ඒ තරම්ම භයානකයි. හැබැයි අපිට කොච්චර වාසනාවකටද පින්වත්නි ලෝතුරා බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මේ මනුස්ස ලෝකෙ එන්න ලැබෙන්නේ කොපමණ වාසනාවක් නිසාද කොපමණ අපි සසරේ පින් කරපු නිසාද බලන්න කුපින්වන්නේ අපිට මේ බුද්ධ ශාසනයකින් අවස්ථාව ලැබුණේ හැබැයි මේ ලැබුණු අවස්ථාවේ ඔබ මම කියන්නේ ඔබට කවුරුවත් නිසා මොකද්ද ප්‍රමාද වෙන්න එපා. ඔබට මම කියන කවුරුවත් නිසා ප්‍රමාද වෙන්න එපා. දැන් එතකොට ඔබ ප්‍රමාද වෙන්නේ නැද්ද? දැන් බලන්නකෝ පින්නන්නේ ඕගොල්ලෝ හිතවත් කෙනෙක්ගේ දැන් අපි දුන් ගෙදර දරුවෙක් ළඩ වෙනවා කිව්වත් ප්‍රමාද වෙනවා. නෝන මහත්තයෙක් ළඩ වෙලා කිව්වත් ප්‍රමාද වෙනවා. අම්මා තාත්තා ළඩ වෙලා කිව්වත් ප්‍රමාද වෙනවා. අසල්වාසීන් ළඩ වෙලා කිව්වත් ප්‍රමාද වෙනවා. ඔබගේ වැඩේම පින්නේ කවුරු හරි දැන් ගෙදර අයට කියන ප්‍රශ්නයකට මුහුණ දුන්න කියන්නකෝ අසල්වාසී යාළු හිත මිත්‍රාදීන්ගේ වෙනසත් ඔබ මොකද කරන්නේ ප්‍රමාද කරනවා ඒතර කොච්චර අවාසනාවන්ත ස්වභාවයක්ද බලන්නකෝ පින්වත්නි තියෙන්නේ අපි දන්නේම නැතුව පින්වත්නි අපි නිතරම අනුන්ගේ වෙනස අපි ප්‍රමාද වෙනවා නිතරම නිතරම අනුන්ගේ කටයුතු නිසා අපි ප්‍රමාද වෙනවා. හැබැයි අපි ප්‍රමාද වෙනකොට මොකටද ගොදුරු වෙන්නේ? මරණයට ගොදුරු වෙනවා. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වෙන්න 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 මොකද වෙන්නේ පින්වන්නේ? අපි සසරට නැඹුරු වෙලා මරණයට ගොදුරු වෙනවා. හැබැයි දැන් ඔබට මෙහෙම හිතන්න තරම් බුද්ධිය ටිකක් මදි නුවණ මෙහෙවන්නේ නැහැ
මොකද හේතුව පින්වත්නි දැන් අර අපේ බෞද්ධය හුරු වෙලා තියෙනවා අහන එකට විතරක් අහන්න විතරයි නුවණින් විමසන්නේ නැහැ පින්වත්නි නුවණ යොමු කරන තැනට එන්නේ නැහැ ඒක නිසා ඔබට මේ ශාසනය අහිමි වෙනවා ඇහුව කියලා විතරක් පින්වත්නි මේ ශාසනය තුල ක්‍රියාකාරී වෙන්නේ නැහැ අහපු එක නුවණින් විමසන්නම විමසන්නම ඕන ඒක නුවණින් දකින්න පුළුවන් ඥාන ශක්තියක් තියෙන්නම ඕන දැන් කෙනෙකුට පින්වත්නි Tamange හිතයිසියෙක් නැති වුණා නම් අම්මා තාත්තා නැති වුණා නම් දූ දරුවෙක් අහිමි වුණා නම් නෝන මහත්තයා අහිමි වුණා නම් බුද්ධිය තියෙනවා නම් තවත් එයාට කියන්න තරම් පැහැදිලි කර දෙන්න 아무 දෙයක් නැත්තේ නෑ ඇයි 아무 දෙයක් නැත්තේ එහෙව් හිටපු අම්මා තාත්තාත් අහිමි වුණා නම් අපිටත් යන්න වෙනවද නැද්ද අපිටත් යන්න වෙනව පින්වන්නේ හැබැයි යන්න වෙනවා එතකොට එහෙනම් මේව සියල්ලම අතහරින්න වෙනවා දැන් ඔබට අතහරින්න පුළුවන්ද පුළුවන්ද අතහරින්න ඈ බලන්නකෝ දැන් කන්නාඩි දෙකක් දාගෙන ඉන්න ගමන් මහන්සි වෙනවා කියන්නේ පිළිඳ මම එක දවසක් කිව්වනේ කන්නාඩි දැම්ම කියන්නේ මැරුණ කියන එක හිතාගන්න ඇත්තට පින්නනේ කන්නාඩි දාපු අය පින්නන්දි ප්‍රමාද වෙනවා කියන්නේ මරණ ළඟත් මැරෙනවා කියන එක ඇයි ඔබ මනුස්ස ලෝකේ ආපු නිසා තාක්ෂණයේ දිනු නිසා කන්නාඩි දෙකක් දාගත්තා ඔබ පින්නන්දි තිරිසන් ලෝකෙක හිටියනම් කුමන හෝ තිරිසන් ලෝකෙක හිටියනම් පින්නන්දි ඔබේ ඇස් පෙනීම දුර්වලනකොට මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ අනිත් සතුන් නැවිල්ල අල්ලගෙන කනවා අල්ලගෙන කනවා ආයිත් ඒක වළක්වන්න විදියක් ඇත්තේ නැහැ දැන් පුදුම වැඩේ කියන්නේ පින්නන්දි කන්නාඩි දාපු අයටවත් හිතන්න චින්තනේ නැහැ කන්නාඩි කාරයෝ ඉන්නේ කන්නාඩි කාරයෝ කියන්නේ පින්නන්දි ඒ मंगन मुकुती मम कन्ना कन्नाधिकार कन्नाधिकार अनिवार्य अपिटे अन्न ओ दें कन्नाधि दुन की अन्न अन्न अवसर अन्न सूदान वेन गीनेम कन्नाधि दुन की अन्न इतकोट एमना पिन्नदी बल मनुष्य लोके මේ තාක්ෂණයේ දිනු නුන්නම් අද මොනව කරන්නද කන්නාඩි කාර්ය මොනව කරන්නේ ආන්න බලන්න හැබැයි කන්නාඩි කාර්යවත් හිතන්න පටන් අරන්ද නෑ කන්නාඩි දෙකක් දාගෙන කරන්නේ යනවා මගුල් ගෙදර කන්නාඩි දෙකක් දාගෙන බලමු මගුල් ගෙදර ගිහිල්ලා ඔබ චෙක් කරලා බලන්න කන්නාඩි කාර්යෝ කී දෙනෙක් ඉන්නවද කියලා දැන් මේ ප්‍රමාද දැන් ප්‍රමාද දැන් මරණයට අවතීර්ණේ වුණා දැන් මරණයට යන්න අවසරයි කියලා දැන් සම්පූර්ණ දැන් කහබල්පේ පත්තු වෙලා දැන් රතු එක තමයි දැන් පත්තු වෙන්න තියෙන්නේ දැන් කහබල්පේ පත්තු වෙලා තප්පර ගානෙන් ගිහිල්ලා දැන් තව එක තප්පරයක් උතර තියෙන්නේ දැන් ඒත් දැන් රතු බල්පේ පත්තු වෙන්න ඕන මෙන්න තියෙද්දි දැන් මොකද කරන්නේ ගිහින් ඉන්නේ මගුල් ගෙදර संगीत संदर्शन पोले बल संगीत संदर्शन पोलो कन्नाधिकार मम अहलती मम अहलती अरेपनीम दुर्वल वेगनेट वयसट एनकोट वंद्रोनवे गसुडी गसुडी वंद्रोनकोट एटइन नरियो दिवलु दू मे सतापेन अडवी वयसट गिहिल पैन अदगन वेटन ए ना की वो यान अतुल यटिंग यटिंग पोलोइंग यान वकीनो नरियो वेटन विलाट अलगन खबर मेहन विसा अलगन खाने मनुष्य लोक निशा अल्लां खान सही अभी कन्ना
මොකටද දැන් ඔබ අල්ලන් කන්න කෙනෙක් නෑ මෙහෙ නිසා කොහෙ නිසාද මනුස්ස ලෝක නිසා අල්ලන් කන්න කට්ටිය ඉන්නව නමුත් එහෙම සතු ලම් වෙන්නේ නෑ හැබැයි ඔබ හිතාගෙන තියන මොකද්ද මට මේ කන්නාඩි දෙක දීලා තියෙන්නේ අනුන් අල්ලගෙන මට කන්න තිරිසන් සතුන් නැවිල්ල ඔබ අල්ලගෙන කන්නේ නෑ ඔබට අන්න ඇ කෑම සඳහා තමයි මේ කන්නාඩි දෙක දීලා තියෙන්නේ මං කිව්ව එක තේරුණේ මම කිව්ව එක තේරුණාද ඈ කතා කරන්නටක් ගාලා තේරුණාද නැද්ද තේරුණේ නෑ තේරුණේ නෑ කියන්නේ අනිත් අය අල්ලගෙන කන්නේ කියන්නේ දැන් ඔය කන්නාඩි දෙක දාගෙන දැන් යන්නේ කොහෙද ඔය කන්නාඩි දැන් කන් බලන්න ඔබ ගිහිල්ලා පුළුවන් නම් ගෙවල් කීපෙට ගිහිල්ලා චෙක් කරන්න සන්ධ්‍යා වෙලාවේ ගිහිල්ලා අහම්බුලස ගෙවල් 10කට ගිහින් චෙක් කරලා බලන්න කන්නාඩි කාරයෝ කී දිනෙක අර සතර අපා යන වැසිගිලි වලවල් වලට යන්න හේතු වෙන කෙලස් උපදවන නිරයටම බර වෙච්ච කතා ටික බලන කන්නාඩි කාරයෝ කී දිනෙක ඉන්නවද කියලා මම අර වචන ටික කිව්වේ මොකද ඒ වචන ටික කිව්වට පස්සේ දැන් මේක අහගෙන ලෝකවාසී කන්නාඩි කාරයෝ දෙතරයක් කල්පනා කරනවා ඒකද නිකම්ම කිව්වනේ ඒක පාඩ කරන් ගන්නේ නැහැ දැන් එතකොට කී දෙනෙක් ඒ ටිකේ කී දෙනෙක් ඉන්නද කියලා බලන්නකෝ එතකොට පින්නන්නේ අන්න එහෙනම් ඔබට කිව්වේ මොකද්ද දැන් ඔබ අල්ලන් කන්න තිරිසන් සතුන් මෙහෙට එකපාරට එන්නේ නැහැ මොකද මේ මනුස්ස ලෝකේ ඔබට ඒකට ආරක්ෂාවක් සපය ගන්න පුළුවන් ඔබ හිතාගෙන ඉන්නවා ඔබට පුළුවන් අනිත් ඒ උන් අල්ලන් කන්න ඔබට අනිත් අය අල්ලන් කන්න තමයි මේ කන්නාඩි දෙක දීලා තියෙන්නේ කියලා ඒ කියන එකනේ තේරෙන්නේ නැහැ කිව්වේ ඒ කියන්නේ අනිත් අය අල්ලන් කන්න කියන්නේ පින්නන්නේ දැන් යනවා දරුවගේ දරුව බලන්න දැන් මෙව මේ සම්මතේ එපා කියනව නෙමෙයි ගිහිල්ලි කරලා මොකද කරන්නේ ආන්න ඒක අර පේන්නේ නැති තිබුණා නම් ඇස් දෙක ඊට හොඳයි කියලා හිතෙනවා දැන් ඕකක් දාගෙන ගිහිල්ලා අරක බලලා අල්ල ගන්නවද නැද්ද අල්ල ගන්නවා යනවා තව කොහේ හරි ගෙදරකට ගිහිල්ලා එතන තියෙන ඒවා අල්ල ගන්නවද නැද්ද අල්ල ගන්නවද නැද්ද අල්ල ගන්නවා අල්ල ගන්නවා ඊට පස්සේ යනවා තව මේ තව මොනවා හරි සංගීත සම්දර්ශනයකට මොනවා හරි එකක් බලන්න එතෙන් ගිහිල්ලා අල්ල ගන්නවද නැද්ද අල්ල ගන්නවා එතකොට ඒ අල්ල ගන්නවා කියලා කියන්නේ මොකද්ද එතකොට ඒ අල්ල ගන්නවා කියලා කියන්නේ අන්න ගියා ඇහෙන් බලනවා බලලා ඉවර වෙලා කරන්නේ මොකද්ද ඒ රූපවලට කැමැත්තක් ඇති කරනවා කැමැත්තක් ඇති කරනවා කැමැත්තක් ඇති කරලා මොකද්ද කරන්නේ හිතෙන් බැඳෙනවද නැද්ද බැඳෙනවා ආන්න බලන්න එතකොට දැන් ඔබ ලස්සන ලස්සන හොඳ හොඳ තැන් වලට ගිහිල්ලා මොකද්ද ඔබ කරන්නේ ඔබ ඒ තැන් වලට ගිහිල්ලා ආන්න එතන දේවල් අල්ලගෙන කන්න පටන් ගන්නවද නැද්ද තේරෙන්නේ නැද්ද ඒ කියන්නේ එතෙන්ද ගිහිල්ලා ඒ දේවල් අල්ල ගන්නවා ඇහෙන් දැකලා ප්‍රියමනාපදේ අල්ල ගන්නවා ඇහෙන් දැකලා ප්‍රියමනාපදේ අල්ලගත්තට පස්සේ දැන් මොකද්ද කරන්නේ දැන් කොහෙදි හරි තැන්දී යද්දි දැක්කා බොහෝම හිතර කැමැත්ත ඇති වුණා දැන් ඊට පස්සේ මොකද කරන්නේ ගෙදරට ඇවිල්ලා ඒක කනවද නැද්ද කකා ඉන්නවා ඒක කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා දැන් එතකොට දැන් මෙයා කරේ මොකද ඇස් දෙක පේන්නේ නැතුව හිටියේ හැබැයි කන්නාඩි දෙකක් දාගත්තා ගිහිල්ලා ඒ තැන් වල බලලා කැමති දේවල් අල්ලගත්තා ඇහි හිතේ ඇහෙන් දැකලා හිතෙන් අල්ලගත්තා අල්ලගෙන මොනවද කරන්නේ ආන්න එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒවා අල්ලගෙන නැවත බැඳුණු හිත පවත්වමින් මෙනෙහි කරන්න පටන් ගන්නවා එතකොට කකා ඉන්නවද නැද්ද කකා ඉන්නවා දැන් බලන්න පින්වන්දි මම ඔබට එක වතාවකත් කියලා තියෙනවා දැන් ඔබට මෙහෙම දෙයක් වුණොත් බලන්න කොච්චර හිතන අවස්ථාවක් තියෙයිද කියලා දැන් හදිසියේදීත් ඔබට බයිපාස් එකක් කරා කියනකෝ හાર્ට් ප්‍රශ්නයක් වෙලා දැන් මරණය අයි දුන්නද දැන් මැරිලා ඔබට අයි ජීවේ දුන්නද නැද්ද දුන්නා දැන් බලන්නකෝ බයිපාස් කරපු කී දෙනෙක් ප්‍රමාද වෙනවද කියලා ඔබ චෙක් කරලා බලන්නකෝ
දැන් අරක බ්ලොක් වුණා නම් නැත්තම් ඔය එන්ජියෝග්‍රෑම් කරලා අර කෑලි දාන්නේ ඒ දාපු අය බයිපාස් කරපු අය එක එක දේවල් ඒ එවැනි මාරාන්තික වෙලා බලන්නකෝ ඉතිරි වෙච්චා ඉන්නවා ඒ අයට නැවත ජීවය දුන්නා දැන් අද මෙතන ඉන්න මේ පිරිස නැද්ද නැවත ජීවය දීපු අය කීප දෙනෙක්වත් නැද්ද නැවත ජීවය කියන්නේ මැරෙන්න ගිහිල්ලා නොමැරි ඉතුරු වෙලා අයි ජීවිතේ දුන්නේ නැද්ද ඉන්නවා නැවත ජීවය දුන්නා මැරුණා හැබැයි තිබිච්ච මොන හරි පිනකට ආපහු පණ දුන්නා දැන් ඒ පණ අරගෙන දැන් මොකද්ද කරන්නේ ඔබ මේව ගවේෂණය කරන මේව චෙක් කර බලන්න ඒ පණ අරගෙන දැන් මොකද්ද කරන්නේ දැන් බලන්න ප්‍රමාද වෙනවද නැද්ද ප්‍රමාද වෙනවද නැද්ද ප්‍රමාද වෙනවා ඒ පණ අරගෙන නැවත නැවත ප්‍රමාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නැවත නැවත ප්‍රමාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා එතකොට බලන්නකෝ ස්වභාවය නැවත නැවත ප්‍රමාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා එතකොට දැන් අපිට නැවත ජීවය දුන්න කියන්නේ නැවත පණ දුන්න කියන්නේ පින්වත්නි එහෙම බුද්ධියක් තියෙනනම් එයා දිවි හිමියෙන්ම කල යුතු වෙන්නේ මේ ශාසනික වැඩපිළිවෙල විතරමයි ඇයි හේතුව එයා පැහැදිලිව දැනගන්න ඕන මේක පොඩ්ඩකින් බ්ලොක් වුණා නම් දැන් වලපල්ලේ දැන් ටික දවසකට හරි දැන් මං ඉතුරු වෙලා ඉන්න එතකොට අන්නේ ඉතුරු වෙච්ච ටිකේදී කරන්න ඕන එකම දේ තමයි බහුල බහුල වශයෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න ධර්මයේ පුහුණු කරන්න ඒ කටයුතුම සිද්ධ කරන්න ඒවට ඇලී ගැලී වාසය කරන්න එතකොට පින්වත්නි අන්න ඔබට දෙවනුව දුන්නු අවස්ථාවේ ලොකු ප්‍රයෝජනයක් ගත්තා ලොකු ප්‍රයෝජනයක් හැබැයි අවාසනාවක තරම පින්වත්නි දෙවනි වතාවට ජීවේ දුන්නු අයට දෙවනි වතාවට ජීවේ දුන්න අයටත් පින්වත්නි මේක අමතකයිනේ අර කපල කපල බයිපාස් කරලා කිඩ්නි ඔපරේෂන් කරලා ඒ වගේ දේවල් කරලා හදලා කැන්සර් වලින් ටිකක් ගොඩ ගිහිපු අය ඉතින් ඒ කරපු අයටත් දැන් ඒක අමතක වෙලා ඒගොල්ලෝ දැන් වෙනේව කරන්නේ ආපහු ලෝකේ හදනේව කරන්නේ ආපහු කෙලෙස් උපදවනේව කරන්නේ දැන් පින්වන්නේ ඇත්තට දැන් මම කියන එකෙන් ඔබට දෙයක් තේරෙන්න ඕන දැන් මේ ශාලාවේ මේ ඉන්න පිරිස ගත්තොත් බලන්න කණ්ණාඩි දාගෙන ඉන්න නැවත අවස්ථාව දීපු කොච්චර ඉන්නවද කැන්සර් හැදිච්ච අය කී දෙනෙක් ඉන්නවද වගඩුව මාරු හැදිච්ච කී දෙනෙක් ඉන්නවද එදෙන්දී හાર્ට් ඇටැක් හැදිච්ච කී දෙනෙක් ඇද්ද? එතකොට බයිපාස් කරන්න ඒ විදිහට සම්බන්ධ වෙච්ච කී දෙනෙක් ඇද්ද? එදෙන්දී මේ සියලු දෙනාටම නැවත ජීවය දීලාද නැද්ද? දීලා. හැබැයි ඔබ ඒකේ ප්‍රයෝජනය ගන්නවා. ඔබ බලන්නකෝ මෙවැනි අවස්ථාව දෙවැනි වතාවටත් දෙවැනි කාලයටත් මේක දීලා තියෙද්දි ඒ අවස්ථාව අහිමි කරපු කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා. එතකොට ඒ අහිමි වුණා වෙලා ඒක ගත්තේ නැතුව අපිදම බයිපාස් කරපු කෙනෙක් ඉන්නවා. රයිට් දැන් එයා දෙවෙනි අවස්ථාවට දුන්නා නම් ජීවය කළ යුතු එකම දෙයයි ආගම දහමේ කටයුතු විතරමයි. දැන් මේක අහගෙන කවුරු හරි හිතයි ස්වාමින් වහන්සේ නම් කියයි ඉතින්. දැන් මේක මේ උනත් දැන් අපිට අපේ දරුවෝ ටිකයි ওই ටික බලන් දෙපැයි ඉතින්. ඇත්ත මෙයා බලන්න ඕන තමයි. හැබැයි අර වෙලාවේ ගියා නම් දැන් මේක ටිකක් බලන ගමින් වැඩියෙන් අරක කරගන්නකෝ. ටිකක් හරි බලන්න පුළුවන් නේ පින්වත්නි. ඉතින් දැන් වැඩියෙන් තමන්ගේ වැඩේ කරගන්නකෝ. දැන් එහෙම හිතන්න පුළුවන්. හිතන්න බැරි නෑ හිතන්න පුළුවන්. හැබැයි ඒ හිතන්න එහෙම හිතුවට ඔබ ඔබේ පැත්තට හිතුවට ඔබ දකින්න ඔබට දැන් දෙවෙනි අවස්ථාව දීලා තියෙන්නේ ජීවත් වෙන්න දෙවෙනි අවස්ථාව දුන්නා ඒ ජීවත් වීමට දෙවෙනි අවස්ථාව දුන්නට පස්සේ ඔබ කල යුතු වෙන්නේ පින්වන්නේ මේන්න මේ වැඩපිළිවෙලමයි කරන්නේ මේ වැඩපිළිවෙලමයි දැන් එතකොට
එතන මේ වැඩපිළිවෙලම දැන් ඒ වගේම තමයි පෙන්ෂන් ටීම් එක. දැන් පෙන්ෂන් ගියා කියන්නේ විශ්‍රාමික ටීම් එක කියන්නේම මොකද්ද? රජයෙන්ම ලේබලේ ගහලා තියෙනවා රයිට් දැන් ඕගොල්ලෝ අවුට් නේ. මේ ඒක නිසා යන්න දැන් එළියට විසිකරලා දානවා. එක්ස්පයර් ඩේට් වෙච්ච අය එක්ස්පයර් ඩේට් වෙච්ච එළියට වෙලා තියෙනවා. හැබැයි එක්ස්පයර් ඩේට් උනට තව මාස කීපයක් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි රජයේ කාලේ ඉක්මලා ගිහිල්ලා දැන් මේ එක්ස්පයර් ඩේට් වෙච්ච අය දැන් මොකෝ කරන්නේ? ඇත්තටම රජෙන් සිහි කැඳවලම ඉවලා තියෙනවනේ. ආ යන්න දැන් ගෙදර ඉවරයි කියලා. දැන් එයාලා මොකද කරන්නේ? එයාලත් අර දෙවෙනි ජීවිතයට අදාළ තමයි. නමුත් එයාලට පුළුවන් දැන් මේකට නැඹුරු වෙන්න පුළුවන්ද? බැහැ පින්වන්නේ. දැන් එතකොට ඇයි දැන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ පින්වන්නේ? දැන් අපි සාමාන්‍ය විදියට කල්පනා කළොත් දැන් බලන්න දැන් අපේ ඉන්න පිරිසෙන් අපි 100ක් ගත්තොත් 100න් කී දෙනෙකුට විතර බලන දෙවෙනි ජීවිතය දීලා තියෙයිද කියලා? අනිත් ඉතුරු ටික දෙනා දෙවෙනි ජීවියක් දුන්නේ නැති වුණත් මාරාන්තික රෝගී තත්ත්වයන් වලින් පෙළෙනවද බලන්නකෝ. එහෙම නැතුව රෝගී තත්ත්වයන් වලින් පෙළෙන අය බලන්නකෝ. එතකොට දැන් මේ ඒ ටික සේරම නැති වුණත් නිරෝගී විදියට ඉන්නව නම් නිරෝගී ඉන්න කෙනාට තියෙන ආයුෂ ප්‍රමාණය බලන්නකෝ. අවුරුදු 80ක් ඉඳී. උපරිම 80ක් ඉඳී. ඉදිරියට ඔන්න ඔච්චරයිනේ. එතකොට පින දැන් බලනකොට දැන් අපිට මේ පැත්ත බලනකොට බයිපාස් කරපු අය, මේ පැත්ත බලනකොට කන්නාඩිකාරයෝ, මේ පැත්ත බලනකොට එක්ස්පයර් ඩේට් පැනපු අය, මේ පැත්ත බලනකොට තව මොනවා හරි වගඩුව අමාරු හැදිච්ච අය, දැන් මොන මේ පැත්ත බලනකොට පිළිකා හැදිච්ච අය, මේ හැම දිශාවටම එහෙම ඉන්නවා. එතකොට බලනකොට අනේ එහෙම නැතුව සාමාන්‍ය විදිහට බලනකොට අවුරුදු 80කට අඩුයි ආවුස. හැබැයි දැන් මේ අය මොනවද මේ කරන්නේ? එදා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 80,000යි මෙවැනි ලෙඩවල් නැහැ. අවුරුදු 80,000යි ආවුස මෙවැනි ලෙඩවල් නැහැ. හැබැයි 80,000ක් ආවුස තියෙද්දිත් මෙවැනි මාරාන්තික ලෙඩවල් නැතිව තියෙද්දිත් ඒ අය වැඩිම නැඹුරුතාවයේ තිබුණේ කුමකටද? ධර්මයට. බලන්න පුදුම වැඩේ. ධර්මයට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ආවුස 20,000යි. බලන්නකෝ මෙවැනි ලෙඩවල් අඩුයි. ඒ අයගේ වැඩිම නැඹුරුතාවයේ කුමකටද? ධර්මයට. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ ආවුස අවුරුදු 80,000යි. 80,000යි. මාරාන්තික ලෙඩවල් ගොඩයි. එයාලගේ කාලේ වැඩිම නැඹුරුතාවය මොකේදයි? දැන් ඕගොල්ලන්ගේ වැඩිම නැඹුරුතාවය මොකටද? දැන් බලන්න ගැලවෙන්නේද? නෑ පින්නන්නේ. ඔන්න බලන්නකෝ මේ අවුරුදු 80,000යි ආවුස. විපස්සී බුදුහාඳුනන කාලේ 80,000යි. 80 ඉන්න අයට මෙන්න ලෙඩ ලිස්ට් එක. එවලේ මැරල වැටෙන ඒවා. අර කාලේ එවැනි ලෙඩවල් ඇත්තේ නෑ. ඒත් ඒ සියලු දෙනා පින්වත්නි වැඩිම නැඹුරුතාවය දැක්වේ ධර්මයටයි. දැන් මේ මාරාන්තික ලෙඩවල් ගොඩක් උරුම කරගෙන ඉන්න, දුකම උපාදාන කොටගෙන ඉන්න, ඉතාම අඩු ස්වල්ප ආවුසයකට හිමිකම් කියන ඔබ වැඩිපුර නැඹුරුතාවය මොකේද? සසරට. වැඩිම නැඹුරුව සසරට. බලන්නකෝ පින්වත්නි. එනි මේ වැඩිම නැඹුරුව සසරට ක්‍රියාත්මක කරනකොට බලන්න මේ ස්වල්ප ආවුසේදී වැඩිම නැඹුරුව සසරට බලන්න කුපින්නන්නේ. හරි පුදුම හිතෙනවනේ පින්නන්නේ. එදා හිටපු අය ඔහොම කණ්ණාඩි දාන් ඉන්නේව දැක්කනම් ඒ දිහා බලලා අනිත් අය යනවා සසුන්ගත වෙන්න. මැරල වැටෙන අය දැක්කනම් ඒ දිහා දැකලා ඉතුරු යනවා සසුන්ගත වෙන්න. ඔබට දැන් එහෙම චින්තන හැකියාවක් තියෙනවද? එහෙම හිතක් තියෙනවද? නෑ නේ පින්නවන්නේ. ඇයි මේ ඇත්තටම? මොකද්ද මේ හේතුව?
හේතු වෙලා තියෙන පින්නන්නේ මම නම් හිතන විදිය මේක මයික මම හිතන විදිය ඔබට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ සංසාර දුකෙන් අත මිදෙන ධර්මය කියලා ඔබට ලැබිලා තියෙන්නේ ඔබට මේ ධර්මය ලැබුණ නැහැ ඒ ධර්මය ලැබුණ නැතු ඔබ කරේ මොකද්ද ඒ ධර්මයේ වෙනුවට ධර්මය අදහන්න පටන් ගත්තා ධර්මයට වඳින්න පටන් ගත්තා ධර්මයට සුවඳ දුම් අල්ලන්න පටන් ගත්තා ධර්මයට මල් පූජ කරන්න පටන් ගත්තා ධර්මය ගැන කී කී පෙරහැරවල් යන්න පටන් ගත්තා ඔය ටික කරන්න පටන් ගත්තා ඔබ ධර්මය ප්‍රායෝගික කළේ නැහැ ධර්මය ප්‍රායෝගික කරන්නේ නැතුව ආන්න ඔබ වෙන පැත්තක යන්න පටන් ගත්තා දැන් අපේ බොහෝ පින්වත් පිරිසට දැන්ලා තියෙන්නේ මොකක්ද බොහෝ පින්වත් පිරිස හිතන්නේ බණ පදයක් ඇහුවනම් ඇති ප්‍රායෝගික කරන එක ගැන මොකුත් හිතේ නැත්තේ නෑ බණ පදයක් ඇහුවනම් ඇත කියලා එතකොට පින්වන්දි බණ පදයක් ඇහුවනම් ඇතිද එහෙනම් ඉතින් කොච්චර දැන් අහලා තියෙනවද ඇතිනේ බණ පදයක් ඇහුව කියලා හරියන්නේ නෑ අහපු ධර්මයේ අනුව නුවණ මෙහෙවන්න ඕන පිළිපදින්න ඕන බලන්නකො අපි අහපු ධර්මයේ අනුව පිළිපදින්න ඕන එතකොට බලන්න ඔබට ඒ අහපු ධර්මයේ අනුව පිළිපදින්න පුළුවන්ද කියලා මෙච්චර උතුම් බුද්ධ ශාසනයක් ලැබිලා තියෙද්දි බලන්නකො හැම කෙනාම මොනවා හරි අදහිල්ලක ඉන්නේ දැන් තවත් සමහර අය කියනවා එහෙම නෙමෙයි පින්නන්නේ දැන් සමහර අය මගෙන් ඇවිල්ලා අහනවා අනේ ස්වාමීනි සමහර අය කියනවලු දැන් උඹලා ගියාට උඹලට නිවන් දකින්න පුළුවන් අය උඹලට මාර්ගඵල ලබන්න පුළුවන් අය එහෙම කියලා අහනවලු ඔබිනුත් අහපු අය ඔබටත් කියපු අය ඇති පින්නන් එහෙම කියනකොටම මේ ගරහන්නේ කුමකටද ධර්මයට ගරහන්නේ කාටද බුදුරජාණන් වහන්සේට ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ධර්මයේ සම්දික්තිකයි මේ මොහොතේම අවබෝධ කරන්න පුළුවන් මේ මොහොතේම අවබෝධ කරන්න පුළුවන් මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් කියනවා මේක මේ ජීවිතේ කරන්න බෑ මේ ජීවිතේ කරන්න බෑ කියනකොටම එයා ධර්මයේ පිළිගන්නේ නෑ එයා ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා එයා සත්පුරුෂද අසත්පුරුෂද අසත්පුරුෂයි එතකොට ඔබ ඒ අසත්පුරුෂයත් එක්ක එකතු වෙනවද එකතු වෙනවද එකතු වෙනවා පින්නන්නේ ඔබේ වැඩේ කරන්නේ මොකද්ද අසත්පුරුෂයෙක් ඉන්නවනම් වැඩිපුරම එකතු වෙන්නේ කොතෙන්ටද අසත්පුරුෂය ළඟට බුදුරජාණන් වහන්සේ පළවෙනි මංගල කාරණාවටම දේශනා කරනවා අසේවනාච බාලානම් හැබැයි දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ බාලයොමයි ආශ්‍රය කරන්නේ අසත්පුරුෂයමයි ආශ්‍රය කරන්නේ ධර්මයට ගරහන අයමයි ආශ්‍රය කරන්නේ සංඝයා ප්‍රතික්ෂේප කරන අයමයි ආශ්‍රය කරන්නේ ඒක හරියට දකින්න පින්වත්නි ඔබ හොඳට නුවණ මෙහෙවන්න මෙහෙවල මේක හරියට දකින්ද එතකොට ධර්මයට ගරහන් දෙපා සංඝයාට ගරහන් දෙපා බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙන්න දෙපා පින්වත්නි බුදුරජාණන් වහන්සේ යමක්ද දේශනා කරන්න ඒක එහෙමමයි ඒක එහෙමමයි අයි ඇයි උන්වහන්සේ සර්වඥයි ඒ නිසා ඔබ දකින්න මේ ලෞතුරා දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා අපට දේශනා කරන්නේ මේ විමුක්තියමයි පින්වත්නි මොන හරි විදියකින් උන්වහන්සේ දේශනා කරන සසර දුකෙන් අත මිදෙන්න කියන එක ඒක ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ හිතාගෙන ඉන්නේ පාංශුකූලෙ දුන්නොත් සේරම පවුටික හේදිලා යයි. බුදුරජාණන් වහන්සේ කාලේ ඔය පාංශුකූල තිබුණද? නෑ පින්නදි කොහෙවත් තිබුණේ නෑ. ඕව තිබ්බේ නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ කෙනෙක් මැරුණා නම් මොකද කරන්නේ? ගෙනහිලා දානවා. අමසොන්ට ඉවරයි. ඉවරයි. වැඩකට නැති දරකැබැල්ලා. දැන් වැඩකට නැති දරකැබැල්ලක් ඒක ගෙනහිලා දානවා අමසොහනට. එතනින් ඉවරයි. එතකොට හැබැයි අපිට ඉඩ තියෙන වෙලාවක අපිට අවස්ථාවක් තියෙන වෙලාවක අපි කරන්නේ මොකද්ද? වික්ෂු සංඝයාට ආර්ය මහා සංඝරත්නයට දෙනවා
දානයක් සීලවන්ත ගුණවන්ත ස්වාමින් වහන්සේලා සොයලා ගිහිල්ලා ඇයි බුදුරජාන් වහන්සේම දේශනා කරනනේ සීලවන්තයයට දෙන්න එහෙම සීලවන්ත ස්වාමින් වහන්සේලා සොයාගෙන ගිහිල්ලා දෙනවා දානයක් දීලා මොකද කරන්නේ පින් අනුමෝදන් කරන විචරයි ඒකේ ඇලිලා ඉන්නවත් නෙමෙයි අපි ඇලි වාසය කරන්නේ සසරෙන් එතර වීම සඳහාමයි විමුක්තිය සඳහාමයි හොඳට මේක දකින්ද දැන් බලන්නකෝ ඔබ පින්වත්නි මේ අවස්ථාව අතහැරියොත් මම කොහොම කොහොම හරි මේක පින්වන්නේ මේ රවුමට එකතු වෙන්න මේ ගොඩට එකතු වෙන්න මේ මේ ගොඩට එකතු වුණාට පස්සේ ඔබට පුදුම ශක්තියක් දැනෙනවා ඔබේ හිත නිදහස් වෙනවා දැන් බලන්නකො මං අර ඉස්සෙල්ලා කිව්ව කන්නාඩි දෙකක් දාගෙනත් කරන්නේ මොකද්ද බැඳෙන ගැටෙන අරමුණු සිහි කරන එක කන්නාඩි දෙකක් දාගෙනත් යන්නේ බැඳෙන අරමුණු සොයාගෙන කන්නාඩි දෙකක් දාගෙනත් කරන්නේ මොකද්ද ගැටෙන අරමුණු සොයාගෙන යනවා එහෙම ගියන් පස්සේ ඇහෙන් දැකපු රූපෙට හිත තුල බැඳුන කියනකොටම මෙයා නිදහස්ද නිදහස්ද නෑ නිදහස් නෑ මෙයා සතුටෙන්ද නෑ සතුටක් නෑ මෙයාට උරුම කුමක්ද දුකයි හැබැයි මේ කිව්ව කියලා කිව්ව ගාම මේක අයින් කරන්න පුළුවන්ද බෑ ඔබ කරන්න මොකද්ද මේක පුහුණු කරන්න මේක ට්‍රේනින් කරන්න දැන් පුහුණු කරනකොට දැන් බලන්න අපි ඇහෙන් දකිනවා හිතෙන් බැඳෙනවා ඒ අනුව මනස පවත්නවා හැබැයි පවත්නවා දැන් ඔන්න එතෙන්දී අපිට සිහිය උපදිනවා එතෙන්දී අපි දකිනවා මේ ඇහෙන් දැකපු දෙයට හිත තුල බැඳුණා නේද ඒ බැඳීම අනුව නේද මේ හිත පවත්න්නේ කියලා දැකලා මේ බැඳෙන හිත පැවැත්වුවා කියලා ඇති ප්‍රයෝජනයක් සාහනයක් නෑ නේද කියලා දැකලා මෙතනින් අත මිදෙනවා අත මිදෙනකොටම නිදහසක් දැනනවද නැද්ද දැනෙනවා අන්න පුහුණු කරනවා හැබැයි ඊළඟ අරමුණක් එනවා ඊළඟ අරමුණක් එනකොට ඒ විදිහට ආපහු මොකද කරන්නේ ඒ අරමුණේ ගහගෙන යනවා ඉතින් යන්න දෙන්න ඒක ගියා යන්න දෙන්න ඉවරයි දැන් මේක පුහුණු කරනකොට මේ සියලුම අරමුණු ටික සාර්ථකව දැකලා ජය ගන්න ඕනද ජය ගන්න ඕන නිවන් දකින්න හැබැයි නමුත් අපි එතෙන්ට තවම ශක්තිමත් ඇත්ත උතන පින්නොත් මේ ඇත්ත දකින්නකෝ දැන් අපිට අඩුම තරමේ බැඳෙන අරමුණ අපි දැන් මේ පුහුණුවක් කරන්නේ ට්‍රේනින් එකක් මේ කරන්නේ ඔබේ පුහුණුවේදී ඔබ සාර්ථක වෙන්න ඔබේ පුහුණුවේදී ඔබ සාර්ථක වෙන්නේ කොහොමද ආන්න සියල්ලම ටික කරගන්න ඔබට අපහසු වෙයි ඔබ ටික ටික කරන්න ටික ටික කරන්න ටික ටික කරන්න එතකොට ටික ටික කරනකොට ආන්න පින්වන්නේ එතෙන්දී කලක් යනකොට තව හොඳට ඊට වඩා පුහුණු වෙනවද නැද්ද පුහුණු වෙනවා එහෙනම් මේක ටික ටික කරන්න දැන් ටික ටික කරන්නේ කියනකොට මාස 4ක් 5ක් කරේ එක දවසක් ඇහුවන් ඇති කියලා එහෙම හිතන්නද නෑ නෑ දැන් ටික ටික කරන්න කිව්වේ දවසකට කොපමණ එනවද බැඳෙන සිත් දවසකට කොපමණ එනවද ගැටෙන සිත් අපිට ආන පුහුණු කරන්න පටන් ගත්ත ශ්‍රාවකයා ආන ටිකක් එකක් දෙකක් හරි උදේට දකින්නවා දවල්ටත් එහෙම වෙන ඒවා එකක් දෙකක් හරිවත් දකින්නවා රාත්‍රියට එනේවත් එහෙම එකක් දෙකක් හරිවත් දකින්නවා අන්න දකින්නකොට දැන් මෙයා පුහුණුවක් වෙනවද නැද්ද අන්න පුහුණුවක් වෙනවා දැන් මේක පුහුණු කරනවා මේ පුහුණු කරා මේ පුහුණු වැඩමුළුවක් පුහුණු කරනවා හැබැයි පුහුණු කරනකොට මේ විදියට අපි මාසයක් විතර දෙයක් විතර යනකොට ඕන දවස් එතෙන්ද උදේ වරුවට 3ක් 4ක් පුරු දකින්නවා පුහුණු කරනවා හවස් වරුවට 3ක් 4ක් පුහුණු කරනවා රාත්‍රියේ 3ක් 4ක් පුහුණු කරනවා දැන් පුහුණු වෙනවා ඊට පස්සේ මෙහෙම තවත් මාස 4ක් 5ක් විතර යනකොට උදේට 8ක් 10ක් විතර දවල්ටත් 8ක් 10ක් විතර රාත්‍රියටත් 8ක් 10ක් විතර පුහුණු වෙනවා ඊට පස්සේ අවුරුද්දක් හමාරක් යනකොට ඕන්න මෙයාට උදේට ඒ වගේ ඒවා 100ක් විතර දවල්ට 100ක් විතර රාත්‍රියටත් ඒ වගේ බැඳෙන ගැටෙන ඒවා 100ක් විතර දවසකට කෝටි ගාණක් එනවා එවැනි සිතිවිලි දැන් මෙන්න මෙයා මේ පුහුණුව සාර්ථකයි හැබැයි නිවන් දැක්ක නෙමෙයි පුහුණුව සාර්ථකයි දැන් මෙයා පුහුණුවේ ක්‍රියාත්මක වෙනවා
එතකොට ඒ දක්වා දැන් මෙයා කල්යාණ මිත්‍රය අතහරින්නේ නැහැ. කල්යාණ මිත්‍රයත් එක්ක සද්ධර්මය අහමින් ඒ අහන විදිහට කටයුතු කරමින් සද්ධර්මය අහමින් මෙයා මේ පුහුණුව තවතාවත් දියුණු කරනවා. තවතාවත් පුහුණු වෙනවා. අන්න පුහුණු වෙන්න පින්වන්නේ මෙයා මේ පැත්තට නැඹුරු වෙන ස්වභාවය වැඩි දක්ෂ වෙනවා එතෙන්දියා. ඒකට දක්ෂ වෙනවා. වෙනදට වඩා දක්ෂ වෙනවා. හැබැයි ඔය අතරේ ගහගෙන යනවා. දැන් සමහරලාට ඔබට අහු වෙන ගහගෙන යන එක විතරක් වෙන්න පුළුවන්. දැන් ඔබ මේ පුහුණු වැඩමුළුවේ මේ පුහුණු කටයුත්ත කරගෙන යනවා. යනකොට දැන් ගෙදර යනවා. හැබැයි ගෙදර ගියාට පස්සේ ගෙදර මහත්තයා මේ කටයුත්ත නෑ කියන්නකෝ. නැත්නම් මහත්තයා මේ පුහුණු කටයුත්ත ඉන්නවා නෝන නෑ කියන්නකෝ. එතකොට දැන් මහත්තයා මේ පුහුණු කටයුත්ත ඉන්නකොට දැන් වෙනදා නෝන කියන ඒවට මහත්තයා 10ක් විතර කියනවා. දැන් ටිකක් කියන්නේ ගොඩක් අඩුයි. හැබැයි හදිසියේදී හරි දැන් මෙහෙම අඩුයි. ඊට පස්සේ ඔන්න මාසයක් දෙකක් තුනක් ගියාට පස්සේ ඔන්න දැන් නෝන කියවන එකට මහත්තයත් එකක් දෙකක් කියනවා. කියනකොට නෝනහයි ඇයි ඔයා යනෝනේ මේ බණහන්නත් භාවනා කරන්නත් යනෝනේද කියලා. එතෙන්දී අර අල්ලන්නේ අර එකම එකයි අල්ලන්නේ. නමුත් දැන් අපි ගොඩක් ඒවා අතහැරලාද නැද්ද? අතහැරලා. ගොඩක් අතහැරලා අපි අල්ලපු එක එළියට පෙනුණා. ඒගොල්ලෝ එකෙන් අල්ලගෙන අපිට ගහන්න පුළුවන්. අපිට ගහපු දෙන් ඒකේ අල්ලගෙන පුතෙන්. ඒකත් අපි අතහරින්න. මං කියන්නේ තේරෙන්නේ නැද්ද? ඒකත් අපි අතහරින්න. දැන් බලන්නකෝ දැන් මේ උපාසකම්මල වෙන දැන් ගිය අවුරුද්දට වඩා 2018ට වඩා 2019 අග වෙනකොට පුහුණුව ටිකක් හරිවත් සාර්ථකයිනේ. මේ රහත් උනා කියන එක නෙමෙයි මේ කියන්නේ. පුහුණුව ටිකක් හරිවත් සාර්ථකයි නේද? බලන්න ඔබේ ගෙදර කොච්චර වෙනස්ද කියලා. ඔබ පුහුණුවේ නියැලෙනකොට ඔබ පුහුණුවේ දක්ෂ වෙනකොට බලන්නකෝ ඔබේ මහත්ය කොච්චර වෙනස් වෙයිද කියලා. ඔබේ නෝන කොච්චර වෙනස් වෙයිද කියලා. ඔබේ දරුවෝ කොච්චර වෙනස් වෙයිද කියලා. ඔබේ යාළුවෝ කොච්චර වෙනස් වෙයිද කියලා. බලන්නකෝ. ඇයි ඒවල වෙනස් වෙන්නේ? දැන් සැබෑ වෙනස ඔබ. ඔබ වෙනස් වෙනකොට ආන්න ඒගොල්ලෝ ඇවිල්ලා එක එක ඒවා ඔබට එක එක බකට් දානවා. දැම්මට අපි මේ බකට් වලට එකතු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා දැල දානවා. දැල දැම්මට අපි මේ දැලට අහුවෙන්නේ අහුවෙන්න දිනකොට ඒගොල්ලෝ කියන අර යත් ඒ කතා කරලා වැඩක් නැහැ. ඒ ගිල්ල වැඩක් නැහැ. එහෙම කියනවා. දැන් එතකොට එයාට මගුලට ආරාධනා කරලා වැඩක් නැහැ. එයාට මේ සංගීත සම්දර්ශනය බලන්න යන කතා කරාට වැඩක් නැහැ කියනවා. දැන් කියලා දැන් එයාලා දැල් දාන්න එන්නේ නැහැ. දැන් අපිට දැල් දාන්නේ නැහැ. මං කියන්නේ තේරෙනවද? දැන් ඕගොල්ලොන්ට දැල් දාන්නේ නැද්ද? ඕගොල්ලොන්ට දැල් දානවද නැද්ද? දානවා. ඒකෙන් තාම පුහුණුවේ තරම් ලොකුට සාර්ථක වෙලා ඔබ පුහුණුවේ තරම් සාර්ථක වෙලා නැති එක. දැන් දැල දානකොට ඔබ අහුවෙනවද? යන්න මන් දන්නේ කතා කරන කතාවල හැටි. යන්න වෙනවලු දැලට අහුවෙලා. යන්නකෝ ඉති දැලට අහුවෙලා. ඉත මාළුවෙක් දැලට අහුවෙලා යනකොට මාළුව ගියයි යන්න වෙනවනේ. මොනව කරන්නද? ඉතින් මොකද වැඩේ? පළයන්කො ටිකක් ඇදිලා ටිකක් එහාට ඇදෙනකොට තමයි සැප දැනෙන්න. වතුර ටිකෙන් ගොඩට ඇදෙනකොට තමයි ඔන්න වතුර නැතු උඩ පයින්න පටන් ගන්නෙ. මං කියන එක තේරුන්නේ නැද්ද? විනායෙන් දැලකට මාළුවෙක් අහුණා පස්සේ ඇදගෙන එනකොට ඌ ඒ දැල ඇතුලේ හරි සතුටින් හදුගුණු මෙහාදුන. වතුර අඩුවෙන් ඔන්න දැනෙන්නේ. දැන් ඊට පස්සේ ගොඩට එන්න ඔන්න ගොඩට ආවට පස්සේ තමයි දැනෙන්නේ. දැන් ඒ විදිහම තමයි පින්නන්නේ. දැන් මේ දැල් එලනෝ ඇවිල්ලා මිනිස්සු වරෙන් මගුලට වරෙන් මේ සංගීතයට වරෙන් අරේ යන්න මෙහෙ යන්න විනෝදකමෙන් යන්න කියලා දැල එලනවා. දැන් ඔබට බුද්ධිය මදුනොත් ඔබ දැලට අහුවෙනවා. අහුවෙලා ගිහිල්ලි වෙලා අර දැලේ නටනටා ඕක තමයි කියන්නේ කකුලුවා කියන්න. ඉතින් දන්නවනේ ඔයගොල්ලෝ කකුලුවා වතුර ටික රත් වෙන තෙක් ඒ හැලියේ නටනවලු. දැන් මාළුවාද ගොඩට ඇදෙන තෙක් දැල තුලත් නටනවා. දැන් ඉතුරු එක මොකද්ද? ඕගොල්ලොත් මරණය ළඟා වෙන තෙක් නැංගලිල්ල තියෙනවා.
ලංගාවෙන්තෙක් මරණයට නම් වෙනකන් ওই දැඟලිල්ල තියෙනව පින්නන්නේ. දැන් එතෙන්දී ඒ මරණ තැනට ආවට පස්සේ ওই දැඟලිල්ල ගලවන කවුරුවත් ඉන්නවද? බුදු අම්මෝ බුදු තාත්තේ කිව්ව කියලා ගැලවෙනවද? නෑ. දැන් ඔයගොල්ලෝ කොච්චර බුදු අම්මෝ කියනවද? දැන් එතකොට මොකද බුදු අම්මෝ කියනකොට දැන් කියන්නේ ඉන්නේ ඔබ පුහුණුව හරියට කරලා නැත. එතකොට දැන් ඔබට මේ පුහුණු කරපු කෙනා කියන්නේ මොකද්ද? දැන් පුහුණු කරවපු කෙනා ඉන්නවනේ. පුහුණු කරවපු කෙනාට අහනකොට දැන් බුදු අම්මෝ කියනකොට පුහුණු කරවපු කෙනා මොකද්ද කියන්නේ? යා දිසන් වපතේ බීජන් තා දිසන් හරතේ පලං කියලා. එහෙමයි. ඒක තමම් වපුරපු දෙය තමම්ම නෙලා ගන්නද? උත්තරයි. දැන් මම මේ කියන්නේ දැන් ඒ මරණාසන්න වෙලා කෑ ගහන එක නෙමෙයි. ඒ මරණාසන්න වෙලා කෑ ගහන එක අපිත් කෑ ගහයි. ඉවස ගන්න බැරුව ආර්ය උත්තමයෝ බෙල්ල කපා ගත්තා. ඒක නෙමෙයි මම මේ කියන්නේ ඔබට. ඊට වෙනස් දෙයක්. එතකොට දැන් ඕගොල්ලෝ බලන්නකෝ පින්නන්ද එක එක්කෙනාගේ දැල්වලට අහුවෙලාද නැද්ද? අහුවෙලා. දැන් ඇදිලා යනවද නැද්ද? යන්නකෝ. යන්න ඉතින් ඕගොල්ලෝ යන්න නේ ඉතින්. එහෙම යන්න ගියම් පස්සේ ඔව් දැන් එහෙම අහුවෙලා යන්න ගියාට පස්සේ ඔබට හොඳට දැනෙයි පින්නන්නේ අර ගොඩට ඇදෙන්න කිට්ටු වෙනකොට ගොඩට ඇදෙන්න කියන්නේ මොකද අන්න ඔබත් මරණාසන්න වෙනකොට ඔන්න එතකොට දැනෙනවා මම මේ දැලට මා දැලකට අහුවෙලා නේද හිටියේ අර පැත්ත මේ පැත්ත දරුවෝ දරුවන්ගේ දරුවෝ බල බල මේ කර කර මගුල් ගෙවල් වල මරණ ගෙවල් වල ඇවිද ඇවිද කකා නේද මේ හිටියේ කියලා හරියට නම් බිනන්ද කෙනෙක් මැරුණා නම් මලගෙදරක යන්නවත් අවස්ථාවක් ඉන්නේ මැරුණ කියලා යාළුවෙක් මැරුණ කියනකොට මලගෙදර යන්නේ එක නෙමෙයි කල යුත්තේ ධර්මයට පැමිණෙන එකයි දැන් බය විය යුතු කාරණයක් අයියෝ මගේ යාළුවත් ගියා එහෙනම් මමත් දැන් යයි කියලා හිතන දැන් ඕගොල්ලෝ එහෙම හිතනද අර ඒක ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද එයා මැරුණ යමු හැන්දෑවට කාලා ඉන්න ගිහිල්ලා කනවා මලගෙදර තවත් කවුරු හරි දැන් එතෙන්දිත් වනේ ඊළඟ යන්න ඉන්නේ කවුද කියලා එහෙටත් දැන් අපිට යන්න පුළුවන් ලබන සතියේත් කැම වේලක් සේව් කරගන්න පුළුවන් කියලා. එතෙන්දි එයාලා දන්නේ අර විදියටම අර ටීම් එක මෙයාගේ ගෙදරත් එනවා කන්න. බලන්න බුදු වැඩේ. අර යාළුව සෙට් එක වෙනම මෙයාලා ගෙදරත් කෑමට. මොකද මැරුණට පස්සේ. මේ සම්පූර්ණ මායාවක් ලෝකේ. තේරෙනවද? මේක මායාවක් කියලා දකින්නවද? දකින්න නම් තියෙන්න ඕන බුද්ධිය. පින්වත්නි, ඒ නිසා හොඳට පුහුණුව කරන්න. හොඳට පුහුණු වෙන්න. පුහුණු වෙනකොට පුහුණු වෙන්න තමයි ඔබ ශක්තිමත් වෙන්නේ. හැබැයි පුහුණු වෙන්න ඔබ නිදහස්. පුහුණු වෙන්න නිදහස්. නිදහස් වෙන්න සැනසීම. සැනසෙන්න සතුට. සතුට තියෙන්නේ බලන්නකෝ. එතකොට එහෙමනම් දකින්න පින්වන්නේ අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව මහා දුර්ලභ අවස්ථාවක්. අපි අද ඉඳී මෙහෙම නිරෝගීව කවුද හිතන්නේ හෙට රෝගී වෙයිද කියලා? හෙට එකතැන් වෙයිද කියලා? අද හවස මැරෙයිද කියලා? බලන්නකෝ ස්වභාවය. ඒක නිසා දැන් අපේ මේ ගිය මාසේ මෙහෙ ප්‍රෝග්‍රෑම් එක කරපු එක මහත්තයෙක් දැන් heart attack එකක් හැදිලා දැඩි සත්කාරේ ඉන්නවා. ඉතින් ඒ මහත්තයා කියනවා ස්වාමින් වහන්ස මේ රෝහලක ඉඳලා තමයි ඕනේ කිව්ව මේක දකින්න. මේ ඉන්නා වූ මෙවැනි රෝගී අය ප්‍රමාණයක්. මේ හැම කෙනාටම දහම අහිමි වෙනවා කිව්වා. බලන්න ඒ හැම එනකනා තමයි ධර්මයේ අහිමි. ඉතින් ධර්මයක් දන්නේ නැහැ බහුතරයක් අය. හැබැයි දැන් අතන ඉන්නකොට ඒ රෝගී තත්ත්වයේ ඉන්නකොට තමයි ඔන්න තේරෙනවා මේ වෙලාවට නම් අනේ මට මේක සනීපෙලා එනවනම් මං ගිහිල්ලා පැවිදි වෙනවමයි කියලා තමයි හිතන්නේ. පැවිදි වෙලත් නිකම්ම නේ බණ භාවනාදිම තමයි කරන්න කියලා. එහෙම හිතන්නේ මොන වෙලාවටද? රෝගීව. දැන් සනීප වෙලා ටිකට්ස් කපලා දැන් හොඳටම සුව වෙලා ගෙදර එනවා. දැම්මකෝ. ඒ ගෙදර එහෙ ඉඳලා එන්න හිත වෙනස්. මම ගෙදර ආපු හැටියේ ආරාමය පැත්තකවත් නෑ පින්නනේ. අර අදහසක්වත් නෑ. බලන්න පුදුම වැඩේ කියන්නේ.
දෙන බයි චාන්ස් එක ප්‍රයෝජනට ගන්න බැරි එක. ඒ නිසා පින්නන්නේ ඔබට මට නැවතත් කියන්න තියෙන මෙච්චරයි ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතය අතිසේන් දුර්ලභයි. මේන මේ අවස්ථාවේ ටිකක් උත්සාහ දරලා වීරියවන්ත වෙලා මේකේ ප්‍රයෝජනයක් ගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.